ශිවන් ඩුබේ කියන්නේ මේ වතාවේ චෙන්නයි කණ්ඩායමේ ප්‍රධාන මැදපෙළ ප්‍රතිකරුවෙක්. ඩුබේ චෙන්නයි ආවට පස්සේ තමයි තරඟ දිනවන්නෙක් බවට පත් වෙන්නේ. කොලිගේ RCB කණ්ඩායමත් සංගලාගේ රාජස්ථාන් කණ්ඩායමත් නියෝජනය කළ මේ තරුණ ප්‍රහාරකයා දැන් තමයි නියම තැනට වැටලා තියෙන්නේ. RCB කණ්ඩායමේ හරි තැනක් නොලැබුණු ඩුබේට රාජස්ථාන් කණ්ඩායමේ ලැබුණේ තරඟ අවසන් කරන්නාගේ භූමිකාව. ඒ වටේ තරමක් හොඳට කළත් වේගපන්දු යවන්න හමුවේ ඒ තරම් වැඩ පෙන්නන්න ඩුබේ සමත්ුනේ නැහැ. ඩුබේ සාමාන්‍යයෙන් 4 පහර ගහනට වඩා 6 පහර එල්ල කරන්න කැමති ක්‍රීඩකයෙක්. IPL පිටියේ දක්ෂතා බලද්දී මේ වෙද්දි මේ තරුණ ප්‍රහාරකයා 4 පහර එල්ල කළාට වඩා 6 පහර එල්ල කරලා තියෙනවා. 6 පහර 57ක් එල්ල කරද්දී ඩුබේ එල්ල කරලා තියෙන 4 පහර සංඛ්‍යාව 56ක්. මේ දක්ෂතා බලද්දී මේ විදියට 6 පහර 4 පහර වලට වඩා ගහපු අය ඉන්නේ කීප දෙනයි. කිරන් පොලාට් තමයි උඩින් ඉන්නේ. 4 පහර 218ක් පොලාට් ගහද්දී 6 පහර 223ක් ගහන්න සමත් වෙලා තියෙනවා. ඇන්ඩ් රසල් ගහලා තියෙන්නේ 4 පහර 144ක්. හැබැයි 6 පහර 183ක් ගහන්න ඔහු සමත් වෙලා තියෙනවා. නිකලස් පූරන් මේ ලිස්ට් එකේ ඉන්නවා. ඒ 6 පහර 80ක් ගහද්දී 4 පහර 62ක් විතරක් ගහලා. කොදිව් ආධිපත්‍ය තියෙන මේ වාර්තාවේ ඊළඟට ඉන්නේ හෙඩ්මය. හෙඩ්මය 6 පහර 67ක් ගහද්දී 4 පහර 62ක් එල්ල කළා තියෙනවා. ඊළඟට ඉන්නේ ඩුබේ. එතනින් පස්සේ ලියම් ලිවින්ස්ටෝන් 6 පහර 42ක් ගහද්දී 4 පහර ගහන්නේ 40ක් විතරයි. ඔය විදිහට වාර්තාගත 6 පහර එල්ල කරන ඩුබේ කොල්ලෙක් සෙල්ලම් කරලා ඉනිම 13කදී ලකුණු 169ක් විතරයි ගන්නේ. ඒ ප්‍රහාරක වේගය 122ක් එක්ක. සංගලගේ රාජස්ථාන් කණ්ඩායමක එකතු වෙලා ඉනිම 9කදී ලකුණු 230ක් ගත්තත් ප්‍රහාරක වේගය සටහන් වෙන්නේ 119ක් විදිහට. ධෝනි ළඟට ගියාට පස්සේ ඩුබේ ඉනිම 18කදී ලකුණු 525ක් ලබා ගන්නේ ප්‍රහාරක වේගය 157ක තියාගෙන. ඒ වෙනස ගැන ධෝනි කියන්නේ මෙහෙම කතාවක්. ඩුබේ කියන්නේ වෙහෙසක් නැතුව පහසුවෙන් පන්දුව හතරි සීමාවෙන් එළියට ගහන කෙනෙක්. අපිට උණු වුණා එහෙම කෙනෙක් අපේ මැද පෙළට. මොකද ගොඩක් වෙලාවට දඟ පන්දු යවන්නෝ පන්දු යවන කොටසේ අපේ ලකුණු වේගය අඩු වෙනවා. ඩුබේට පුළුවන් එහෙම නොවෙන්න පහර දෙන්න. මොකද එයා දඟ පන්දු යවන්නන්ට හොඳට ගහනවා. මම හිතන්නේ නෑ එයාගෙන් පහර නොකා ඉන්න විදිහට හොඳම දඟ පන්දු යවන්නෙක්ටවත් පන්දු යවන්න පුළුවන් කියලා. වේග පන්දු යවන්නන් පන්දු යවද්දී ඩුබේ ලකුණු ගන්න වේගය අඩු වෙනවා. එතන ප්‍රශ්නයක් නෑ. අපිට වේග පන්දු යවන්නන්ට වේගයෙන් ලකුණු ගන්න පුළුවන් අය ඉන්නවා. ඔය විදිහට තමයි කෝලිලා සංගලා අවභාවිතා කළ. එහෙමත් නැත්නම් අඩුවෙන් පාවිච්චි කළ ඩුබේ හරියට පාවිච්චි කරන විදිය ධෝනි කියලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.